මාළුවා. අපට ආශාව අවශ්‍ය නැතත් ආශාවක් නැත්තම් පුහුණු වීමට ද නොහැකිය. ධර්මයේ හැසිරීම සඳහා වුවද ආශාව තිබිය යුතුයි. වුවමනාව හා එපාවීම යන දෙකම කෙලෙස් නිසා ඇතිවේ. ඒ වුවමනාව හා නුවමනාව යන දෙකම කෙලෙස් සහිතය. ඒ දෙකම ගැටලු සහිතය. මුලාවන්. ප්‍රඥාව හීනය. බුදුරජාණන් වහන්සේ තුළද කැමැත්ත තිබුණි. ඒ පැවතියේ මනසේ ගති ස්වභාවයක් වශයෙන් පමණි. ප්‍රඥාවන්තයන් තුළ කැමැත්ත පැවතියත් ඇලීමක් නැත. අපේ ආශාව දැලකින් ලොකු මාළුවක ඇල්ලීමට සමානය. මාළුවා දඟලා ඔහුගේ ශක්තිය දුර්වල වන තුරු ඉවසුවොත් අපට ඔහු පහසුවෙන් ඇද ගැලවී යන්නට නොදී අල්ලා ගත හැකියි.